ආයුබෝවන් දුවේ පුතේ මෙවර සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින සියලුම දරුදැරියන් වෙනුවෙන් නාට්‍ය හා රංග කලා විෂයමාලාවේ ඇතැම් විශේෂීකරණ වටහා ගැනීමට ඔබ සැමට මෙම සත්කාර පිටිවහලක් වේ සිතනවා 2023 වර්ෂයේ ඔබ සඳහා නාට්‍ය හා රංග කලා විෂය ධාරාව හදාරනු ලැබූ සියලුම දරුදැරියන් සඳහා අප විසින් මෙම අනුමාන කොට දක්වන විෂයමාලාවේ අන්තර්ගත මූලික දැනුම සංක්ෂිප්ත කොට දැක්වීම ඔබට ඉතා පහසුවෙන් ධාරණය කොට ගැනීමට උපකාර කිරීමත් අපගේ මූලික අරමුණයි. කලාගුරු චාල් සිල්වා ගුණසිංහ ශූරීන්ගේ දික්තල කාලගෝල නාට්‍ය ඔබ දන්නවා ඔබ රසවිඳින ලද ඔබ අධ්‍යයනය කළ නාට්‍ය පිටපතක් බව. ඒ වගේම මේ ඔබට ඔබගේ දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් ලෙසද නිර්දේශ වෙනවා. මේ ඔස්සේ අප දික්තල කාලගෝල නාට්‍ය පිළිබඳව එහි පිටපත් රචනය කෙසේ සිදු වීද යන්න මුලින්ම බලමු. වර්ෂ 1962 අප්‍රේල් මාස 13 වන දින අප අතරින් වියෝ වූ ප්‍රවීණ ශිල්පී චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ ශිල්ප කලාව තුළ ඔහු ජීවමාන වන්නේ මේ කලාකෘතියෙන් බව ඔබ දන්නා. අභාවයට යමින් තිබෙන නාටක කලාව ජාතික දායාදයක් බවට ඔහු පත් කළා. ඒ නිසාම සංස්කෘතික පුනරුදයක් ඇති කරන ලැබීමට ඔහුගේ කලාකතෙහි අද්විතීය නිර්මාණයක් ලෙස මෙම නාට්‍ය හැඳින්වීමට පුළුවන්. මෙම නාටකය ප්‍රහසනයක ගුණාංග ගැබ් වී ඇති හේයින් ප්‍රේක්ෂකයාට විනෝදාත්මක රසාස්වාදනයක් සපයනවා. තම පියා විසින් රචිත නාට්‍ය පිටපතක්. එහි අන්තර්ගත වන උම්මග්ග ජාතකයේන කාලගෝල ප්‍රශ්නය මෙම නාටකයේ සඳහා රචනා කිරීමේදී මහෞෂධයන් මෙම ප්‍රශ්නය විසඳන ආකාරය. හැබැයි දුවේ පුතේ මේ චාල්ස් සිල්වා ගුරුන්නාන්සේගේ රචනය තම පුත්‍රයා වන පුණ්‍යසේන ගුණසිංහන් විසින් යම් වෙනස් කිරීමකටත් ලක් කර තිබෙනවා. මෙම නිෂ්පාදනයේදී වත්මන් සමාජයට සරිලනසේ කාලගෝල ප්‍රශ්නය විසඳීමට මානුෂිකත්වයේ වඩා තීව්‍ර වන අයුරින් රංගන ඉදිරිපත් කිරීමටත් අදහස් කර තිබෙනවා. මහෞෂධ පඬිතයන් විසින් දික්තලා කාලගෝලට අයිති බවට තීන්දු කළා. ඇගේ ආදරය නොලැබීමෙන් පළක් නොමැති බව වටහාගෙන ඇය දික්පිටියට බාර කර නොගැලපෙන විවාහයක් කර ගැනීම පළක් නොවන බව වටහා ගැනීමට තරම්ම කාලගෝල චරිතයේ ඇති ආත්ම ශක්තිය ඔහුට ඇති බව සනාථ කිරීමට පුණ්‍යසේන ගුණසිංහයන් අපේක්ෂා කර තිබුණා. ඔබ සිත්ගත් යුතු නාට්‍ය දෘෂ්ටියක් මෙන්ම මෙහි උළුප්පා දක්වන තේමාවේයයි. උසස් මානුෂීය ගුණාංග කාලගෝල තුළ ගැබ් වී ඇති බව අපට මෙයින් මතක් කර දෙනවා. චාල්ස් සිල්වා ගුරුන්නාන්සේගේ කෘති අතර තව විශේෂ කෘති කීපයක් විදිහට කාලිංග, සිරිමල්ලෙතනා, හරිශ්චන්ද්‍ර, සාලි අශෝකමාලා, විදුර, රාමායනය, සිංහවල්ලි, සුලභාවති, වෙස්සන්තර, සූරසරදියල්, සඳකිඳුරු වැනි කෘති දක්නට ලැබෙනවා. පියාගේ අඩිපාරේ යන පවුලේ සිව්වැනි දරුවා වන පුණ්‍යසේන ගුණසිංහයන් දක්ෂ කලාකරුවෙක්, දක්ෂ වාදන ශිල්පියෙක්, දක්ෂ සංගීතඥයෙක් වෙනවා. මෙම නාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ ඔහු විසින්. දික්තල කාලගෝල නාට්‍ය ශෛලිය. මේ ශෛලිය වශයෙන් ගත් කලාපි නාට්‍ය ධර්මී ශෛලිය බව වටහාගෙන තිබෙනවා. ඒ වගේම ගැමි නාටක සම්ප්‍රදාය ලෙස නාටකම් සම්ප්‍රදායේ ලක්ෂණ බොහෝමයක් මෙහි ගැබ් වී තියෙන බව ඔබ දන්නවා. දික්තල කාලගෝල නාට්‍යයේ ගීත නාඩගම් රාගතාල අනුව රචනා වී තිබෙනවා. පොතේ ගුරු විසින් චරිත හඳුන්වා දෙමින් චරිත රංගනයට පිවිසෙන ආකාරයත් නාඩගම් ශෛලියේ ලක්ෂණ. විශේෂයෙන් එහි අන්තර්ගත වන රාගතාල විදිහට විවිධ ගායනා තුළ විවිධ රාගතාල අපිට හඳුන්වා දෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. රත්හදර සිරියා ගීතයේ පසන් තාලය, ආලබැන්ද ගීතයේ තංග පාට තාලය, ගුටිපෙට කොළහල ගීතයේ කඩිනම් පසන් තාලය,
අම්බරයේ සඳසේ තිරලානා තාලයක් හිටපල්ලා ගීතේ තංග පාට තාලයක් යනාදී වශයෙන් නාටකම් ලක්ෂණයක් විදිහට මද්දලය වාදනය කිරීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් විශේෂයෙන් එහි උදාහරණයක් විදිහට දික්තලාගේ රූප ස්වභාවය දක්වන ඇගේ යෞවනත්වය දක්වන මෙම ගීතය දැක ගන්නට පුළුවන් රත්තරන් සිරියා පරදෙන රූපෙට වටිනා නිමල කොමල තරුණී රත්තරන් සිරියා පරදෙන රූපෙට වටිනා නිමල කොමල තරුණී ඔබ දන්නවා ඇගේ තරුණ කාලයේ ඇය අකමැති විවාහයක් කර ගැනීම සම්බන්ධව මෙම කාලගෝල ප්‍රශ්නය නිර්මාණය වී ඇති බව කාලගෝල නාට්‍යයේ මුල් නිෂ්පාදනය වශයෙන් අප අවධානය යොමු කළ යුතුයි ඒ වර්ෂය පිළිබඳව 1975 ජනවාරි 26 වන දින ලුම්බිනි රංගහලේදී මේ ප්‍රථම වරට රංගනය කෙරුණා කාලගෝල ලෙස එහිදී නිෂ්පාදනයේදී ප්‍රථමයෙන් පෙනී සිටියේ උදේන් චන්ද්‍රසිරි ශූරි දික්තලා ලෙස චන්ද්‍රානි පතිරණ මැතිණියත් මෙහි රංගනයට සහභාගී වුණා දික්පිටියාගේ චරිතය මුල් නිෂ්පාදනය තුල ක්‍රිස්ටි මිහිඳුකුල සූරිය ග්‍රෑන්විල් රොජ්ගු චාලි ජයවර්ධන යන අය රංගනයෙන් දායක වී තිබුණා මහේෂ්ත පඬිතුමන් ලෙස අපාතිරින් නැසී ගිය විජය නන්දසිරි ශිල්පියා මෙහිදී රංගනය සඳහා සම්බන්ධ වී තිබුණා එමෙන්ම පොතේ ගුරු චරිතය විදිහට විජේ රත්න වරකාගොඩ කියන අප සියලු දෙනාම දන්නා හඳුනන ප්‍රවීණ නාට්‍ය ශිල්පියා රංගනෙන් දායක වී තිබෙනවා මෙහි ඇඳුම් නිර්මාණය එස් එස් සරත් සහ අංග රචනයක් ගෝමත් සිල්වාද වේදිකා පරිපාලනය හේමපාල රණසිංහ සහ ජිනදාස පතිරණ යන ශිල්පීන් විසින් සිදු කර තියෙනවා නැටුම් නිර්මාණය මිනිපුර රත්නසේකරයන්ගෙන්ද ආලෝකකරණය මහින්ද ඩයස් ශූරින් විසින්ද සිදු කර තිබෙනවා විශේෂයෙන් කාලගෝල නාටකයේ දැකගත හැකි නාඩගම් ලක්ෂණ විදිහට බහුබූත කෝලම රංගනයේදී ඉදිරිපත් කර තිබුණා. සෙල්ල පිල්ලේ රංගනය සඳහා ටිකිරි චන්ද්‍රසේකරයන් සහාය වී ඇති නමුත් එය දර්ශන වාර කීපයකට පමණක් සීමා වී තිබෙන බව අපේ කෘතිය දක්වා තිබෙනවා. දෙවන නිෂ්පාදනයේ විදිහට 1998 දී සිදු කරන ලද දික්තල කාලගෝල නාට්‍ය විශේෂයෙන් දැක්විය යුතුමයි. මෙහිදී රංගනයේ දිනු ශිල්පීන් විදිහට කාලගෝල රංගනය සඳහා උදේන් චන්දසිරි ශූරින් මෙන්ම රිචඩ් මානමුදලි යන අයත් සමන් ගුණසිංහ යන අයත් සම්බන්ධ වී තිබෙනවා. දික්තලා වෙනුවෙන් මැණිකේ අත්තනායක ශිල්පිනිය ඇය පිළිබඳව දැනුවත් කිරීමේදී වැඩිම වාර ගණනක් රංගනයේදීම දික්තලා වෙනුවෙන් ඇය පෙනී සිටි බවත් සඳහන් කළ යුතුමයි. එමෙන්ම මාදනී මල්වත්ත යන රංගන ශිල්පිනිය සහ 2015 සිදු කරන ලද දෙවන නිෂ්පාදනයේ තුෂාරි ගුණරත්න ශිල්පිනියත් දික්තලා වෙනුවෙන් දායකත්වය සපයනවා. නාට්‍ය දෙබස් සංවාද නාට්‍ය ධර්මීය ශෛලියට ඉදිරිපත් වීම සුවිශේෂී ලක්ෂණයක්. එහිදී අපි දන්නවා දුවේ පුතේ තාලානුකූල ගමන් රටා මුද්‍රා භාවිතය ගද්‍යමය සංවාද පසුතලයේ සංකේතාත්මකව දැක්වීම යන දේවල් නාට්‍ය ධර්මීය ශෛලියේ ලක්ෂණයන් වන බව අපි දන්න උදාහරණයක් විදිහට මේ ගද්‍ය සංවාද වලින් ඒ බව සනාථ කරන්නත් පුළුවන් අපි බලමු ඒ වගේ උදාහරණයක් ගංගේ දියනම් මද හරිම සැර පාටයි දෙතිනාම කර උඩ හිඳුවාගෙන ගියොත් ගංගේ දිය පාරට නුඹලා ගසාගෙන යන්නත් පුළුවන් ඒ නිසා පළමු එක්කෙනෙක් ගොඩ කර අනිකා පසු ගොඩ කරන්නම් මේ දික්පිටිය දක්වන ලද සංවාදයක කොටසක් නාට්‍යයේ ප්‍රධාන චරිත විදිහට කාලගෝල දික්තලා දික්පිටියා සහ මහවිශ්ත පඬිතුමා දක්වන්න පුළුවන් නමුත්
සෙසු චරිතයක්ද වෙනවා. ඒ තමයි චත්තුදත්ත චරිතය. මෙම නාට්‍ය දුවේ පුතේ නාඩගම් ලක්ෂණ තවත් බොහෝමයක් තියෙනවා. බහූබූත කෝලම, මද්දලේ වාදනය, පොතේ ගුරු විසින් පූර්ණ විරුදුව කීම, එමෙන්ම අත්වල් ගායක පිරිස විසින් තෝඩායම ගායනා කිරීම, ඒ වගේම තමයි අවසානයේ මංගලම් සින්දුවෙන් ගායනය නිමා කිරීම. දික්තලා කාලගුණ නාට්‍ය තුල අපිට දැකගත හැකි ගැටුම් අවස්ථා ඔබට විශේෂයෙන් සඳහන් කරන්න වෙනවා. ඔබගේ අධ්‍යන කටයුතු වලදී ඒවා ප්‍රයෝජනවත් වෙනවා. ගැටුම් අවස්ථා විදිහට අපි මෙන්න මෙහෙම වර්ග කර දක්වමු. මිනිසා මිනිසා අතර ගැටුම විදිහට අපිට මේ උදාහරණය දක්වන්න පුළුවන්. කාලගෝල හා දික්පිටිය අතර, කාලගෝල හා දික්තලා අතර ගැටුම්. මිනිසා සහ තම සිත අතර ගැටුම විදිහට කාලගෝල විවාහ කර ගැනීම පිළිබඳව දික්තලා තම හිත සමග ඇති කර ගන්නා ගැටුම. ඒ වගේම දික්කලා දික්පිටිය සමග ගඟෙන්නේ ගොඩ වූ පසු කාලගෝලගේ සිතේ ඇතිවන ගැටුම යනාදී අවස්ථා මීට උදාහරණයි. එමෙන්ම දික්තල කාලගෝල නාට්‍ය නිර්මාණයේදී නාට්‍යකරුවා මූලාශ්‍රය කොටගත් උම්මග්ග ජාතකයේ යොදාගත් අවස්ථා නාට්‍ය තුළ යම් යම් වෙනස්කම් කරමින් පුණ්‍යසේන ගුණසිංහන් නිර්මාණය කර දක්වනවා. මේ අවසානය වෙනස් කර දැක්වීම ඒ පිළිබඳව අපි මුලිනුත් ඔබහට පැවසුවා. මේ උම්මග්ග ජාතකයේ නොමැති ගීත යොදා ගැනීම, සංවාද යොදා ගැනීම, එමෙන්ම ගද්දෙමෙ වූ උම්මග්ග ජාතකය ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවක් බවට පත් කිරීම, සංගීතය හා ගායන කණ්ඩායමක් ලෙස යොදා ගැනීම, නාට්‍ය අලංකාරීව ඉදිරිපත් කිරීම. ඔබ සිතෙහි ධාරණය කළගත යුතුයි මේ කාලගෝල නාට්‍යයේ ප්‍රබලතා සහ දුබලතා පිළිබඳවත්. අපි ඒ බව අධ්‍යන කටයුතු වලදී ඔබ දැනුවත් කර තිබෙනවා. දික්තල කාලගොල නාට්‍යයේ ප්‍රබලතා කීපයක් දුවේ පුතේ ඔබ මේ විදිහට හඳුනාගත යුතුයි. සරල කතන්දරයක් නාට්‍යෝචිත අවස්ථා සහිතව ඉදිරිපත් වීම. අවස්ථා ඉස්මතු කිරීම පිණිස යොදාගත් ගීත හා සරල තනු. රංග ප්‍රවේශන හා නිෂ්ක්‍රමණ විදි. රංග භූමි භාවිතය එනම් ගඟ තරණය වැනි අවස්ථා එහිදී ගඟ පෙන්වීමට නිල් පැහැති රංගාලෝකය යොදාගෙන කතාව ගලාගෙන යාමේදී තෙවන පාර්ශ්වයේ විදිහට මහෞෂධ පඬිතුමයන් මැදිහත් වන ආකාරය තමාගේ ස්වરૂපය තරාතිරම අවබෝධ වීමෙන් නිවැරදි තීරණයකට එළඹීමට කාලගෝලට හැකිවීමත් මෙහිදීන දුබලතාවයක් වශයෙන් අපට මේ කරුණ ඉස්මතු කර දැක්විය යුතුයි. කතා වස්තුව තුළ සේවය සඳහා මිල ගෙවනු ලබන්නේ තම දියණිය පාවා දීමෙන් බව මෙහිදී අන්තර්ගත වෙන කරුණක්. මෙය දුබලතාවක් වශයෙන් අප ඉස්මතු කරන්නේ එය කිසිසේත් සිදුවිය නොහැකි කරුණක් ලෙසයි. කාලගොල දක්වන මෙම ගායනා කොටසින් අපිට අනාවරණය වන්නේ මෙහෙවර කර ඇය දියණිය සරණ පාවා ගත් ආකාරයයි. අවුරුදු සතක් දුකින මෙහෙවර කර මෙමා, අවුරුදු සතක් දුකින මෙහෙවර කර මෙමා, ගත්ලඳුන් මගේ ඇගේ රූපේ බෝවගේ, ගත්ලඳුන් මගේ ඇගේ රූපේ බෝවගේ, ආලෙබැන්ද මාගේ රම්‍යවන් ආලෙබැන්ද මාගේ රම්‍යවන්. මෙහිදී දික්පිටියාගේ අදහසක් ඉතාම සුවිශේෂී අදහසක්. මේ සනාථ කරන කරුණ ඔහුගේ දෙබසින් මේ කරුණ සනාථ වෙනවා. හරි පුදුම කතාවක් නොවේ. කඹුට මෙහෙවර කොට ගෑනු ගන්නත් පුළුවන් රටක්ද මේක. දරුවනි, මේ දික්පිටිය පුදුම වන්නේ සිදුවිය නොහැකි යමක් සිදුවී තිබෙන බව දැන ගැනීම. ඊළඟට අපි බලන්න ඕනේ මේ කතා ප්‍රවෘත්තිය දැන් සමාජයට යම් පණිවිඩයක් එක් කරන ආකාරයයි. ජනප්‍රිය බෞද්ධ කතාවක් පදනම් කරගත් ස්ත්‍රිය හා භාර්යාව කෙරෙහි පවත්නා නූතන ආකල්පයක් සමග සමාජයේ පාරම්පරික පිළිගත් වටිනාකම් සාරධර්ම පිළිබඳව තර්කානුකූල අදහස් රැසක් මිනිස් මතු වෙනවා.
ඔබගේ ජීවිතය අනාගතය තීරණ ගැනීම ආකල්ප යුක්ති සහගත බැවි එම බැඳීම් එකිනෙකා අතර අවබෝධය යනාදිය මේ පිළිබඳව විග්‍රහයක් ධ්වනිත කරන නාට්‍යයක් ලෙස සනාත කළ යුතුයමයි දරුවනි මානසික විභාගය ඔබ හට සැහැල්ලු වෙන්න යුතුව පිළිතුරු සැපීමටත් මෙම කරුණු කාරණා ඉවහල් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා ඔබට අපගේ ආශිර්වාදය